ඔයාටන්ට මාම කැච්චක් හොඳමයි තැනකින් මන්දු වෙලා තිබෙන්නේ වෙළඳ සේවෙන් වන්නිලැත්තන්ගේ වං හුන් එන්න මං ගච්චන කාල මැච්චයි අද දවස් මැච්චෙත් ඔයාටන්ට කතා දමන මේ ඇත්තෝ ඌරු වරිගේ විමල රත්න ඌරා මේ හැටමට පරම්පරා පොජ්ජේ එකමලාට මහකතා දමන යමකෙන් කතා දමන්න ඉද පොජ්ජක් යනෝ කලන මහකතා දමන යමකේ සභාපති ඌරත් අධ්‍යක්ෂ ජෙනරාල් කියලා කතා දමන මා ඌරත් වෙළඳ සේවයේ මහ ඌර හැටමට වැඩ පොජ්ජ මන්දු කරන සුජීව හරිස්චන්ද්‍ර ඌරා කැටුන් ඒතනේ වැඩ පොජ්ජ මන්දු කරන කට්ටි පොජ්ජ මේ වෙලා මැච්චේ හිත පොජ්ජෙන්ම හිටලා ගන්නෝ මේ බැඳි තිබාලා මේ වැඩපොජ්ජට උදව් තන ඇනෝ කලන්නේ මේ ඇත්තනි රටපොජ්ජේ වන්නේ නැත්තන්ගේ මහා නායක විශ්වකීර්ති වනස්පති ඌරු වර්ගයේ වන්නේ නැත්තු सन्निवेदने महागेदर श्रीलंका गुवान संस्थावे रेडियो दबा බුද්ධිලැත්තු හැරිමිට මන්දු වීලා මාස පොච්ච නමයමකින් සිව් හෙලයන්කෙන් සුසති ලංකා පොච්චට මංගච්ච බුද්ධිලැත්තන්ට ඉච්චිච්චෙල්ලාම ඇහිරුකුල්ට මන්දුනේ යක්ක ගෝත්‍රේ වන්නිලැත්තු බුද්ධිලැත්තන්ගේ මම් පොච්චේ මංගච්චන වන්නිලැත්තු ඉදා දිනෙමැච්චේ महा नाग नम्मू पार्ले ये वनेट वेडिय बुद्धिलेत्तांत वनपस मलिं खादारनी दियतेनें पूजा पोच्च मंदुकला अद दिन मेच्चे वेदिरट वन्निलेत्तांगी केले पोच्चे मंदुन चैत्य इकमा सीवली महासेर सीवली महासेर हेम पोय दिन मेच्चकमा खादारनी की दियतेनें මේ පැණියෙන් වනපස මලින් සුගන්ධවත් කරන්න හිත්ලාමු දමානේ සීවලී චෛත්‍ය කැලෑ පොච්චේ මන්ද උන වනපස මලින් සුගන්ධවත් කරන්නට හිත්ලාමු සුගන්ධවත් කරන්නට අද දින මැච්චෙත් ඉච්චිච්චලාම අපි නායකයන්ගේ කතා පොජ්ජ කන්ට්‍රු කුලට මන්දු කරමු මාම කෙච්චක් හොඳමයි විමල් මේ अतम मे नायके कथा दम नायके नायकत्वे माम कच्चिबन मे एक नायकत्व लक्षण मेन एक मे तो मे खलापूज्य मंत्र खलापूज्य कंदार कंदार दुकूतने सेनगट එක රජාකාරිලත්ව එකමක් ඉඳින්. හැබැයි දැන් ඒතනේදී ඒ රඳන කණ්ඩායම දැන් නායකයා වෙනමම ඉදිනකන් අනිත් කණ්ඩායම මේ මේ අත්ව නායකයා මේ අත්ව නායකයා කියලා ඉදිරි තැනට මං ගැච්චන සිරිතක් කොදොයි. ඉතින් අර වේයලත්ව මන්ද කරගත්තු වේයලත්ව රැමැච්චට හුඹහක් බඳු පුජ්ජ මන්ද කරනවා. උදේ මැච්චෙම්ම ඔයතන දැන් රුකුල් පුජ්ජක බිච්චයක මේ හුඹහක් හැදුම් පුජ්ජ මන්ද කරනවා. ඔයතන උදේ මැච්චෙම්ම ඇයි රුකුලට මන්ද කරනවා රුකුල් පුජ්ජේ රඳනේ.
ඒ වෙලා පුජ්‍යම අර්ථන පට ඇරලා අයින් පුජ්‍ය මන්ද කරනවා. හැබැයි පැය දෙකමකින් තුනමකින් අයිරුකුලට මන්ද කරනකොට ආයෙත් අර අර හොමහ බැඳුම් පුජ්‍ය මන්ද කරලා තියෙනවා. මෙන්න මේක තමයි නායකයේ කණ්ඩායමක් හසුරවන හැටිම. එතකොට ඒ කණ්ඩායමක් පාලනය මන්ද කරන හැටිම ඉතින් නායකයා ළඟතනේ තිබෙන්න ඕම නායකමවල් ඉවසීම කියන එකම තිබෙන්න ඕනේ. නායකයින්ට මාම කැච්චක් දෝෂාරෝපණ මන්ද වෙනවා, බැනුම් පුජ්වල් මන්ද වෙනවා, චෝදනා මන්ද වෙනවා, අපහාස මන්ද වෙනවා, උපහාස මන්ද වෙනවා. මේ හැම එකමක්ම මන්ද වෙනවා. හැබැයි මේ හැම එකමකටම නායකයා බුද්ධියෙන් කල්පනාතන මන්ද කරන එකමෙක් මන්ද වෙන්න ඕනේ. එහෙම කොදවුනොත් ඒ නායකත්වය මන්ද කරගන්න අමාරු තමයි. දැන් කලාපොජ්ජ මන්ද කරගත්තම කලාපොජ්ජේ කංකුණල් ඇත්තෝ ඉඳිනවා. පොදුවේ නම් කබරල ඇත්තෝ ඉඳිනවා. රංචුවක් ඉඳිනවා. රංචුවට නායකයෙක් ඉඳිනවා. හැබැයි මේ නායකයා ඒ කණ්ඩායමේම නායකයා වාගේම අම්පුජ්ජ තිබන, උස තිබන, මහත තිබන කබරල ඇත්තෝ ඉඳිනවා. හැබැයි ඒත් අර නායකයා මංගච්ඡන්නේ කොයිතනෙන්ද? එකම මම්පුජ්ජක මංගච්ඡන්නේ. දැන් මේ ඇත්තන්ට මේ නායකත්වය කියන එකම ගැන කතා දමන්න මාම කෙච්චක් උදාහරණ තිබුණා. කඩි රැලක් මන්දු කරගත්තොත් කඩි රැල නායකයා ඉදිරිතැනට මංගච්චනවා, වැල් පුජ්ජාගේ නායකයා පච්චෙන් මංගච්චන. ඉතින් මේතන තමයි නායකයෙක් ළඟතනේ තිබෙන්න ඕනේ. මේ නායකත්වය කියන එක වෙන මිනික් ගජ්ජුන්ට හැදුම් පුජ්ජ මන්දු කරන්න අමාරු තමයි. මේතන නායකයාගේ තිබෙන ඒ ගුණාංග වලින් තමයි නායකයා වටතැනට කණ්ඩායමක් එකතු තැන මන්ද වෙන්නේ. ඉතින් එහෙම එකතු තැන මන්ද වුණාම මේ නායකත්වයේ කියන එකම පහසු එකමක් නෙවෙයි. ඉතින් මේතන අමාරුයි. අමාරු තැන මන්ද වුණාට පහසුයි. ඉතින් මේ දැන් ඇත්තතෙනෙම මිනික් ගජ්ජු හැටිමට දැන් මේ ඇත්තන්නේ රුකුල් පොජ්ජක් මන්ද කරගත්තම රුකුල් පොජ්ජක නායකයෙක් ඉඳලා. ඉතින් ඒත්තු තමයි ගෘහමූලිකයා. ඉතින් හැබැයි මේ නායකයා මේ රඳන්න ඕන දැන් කැකුළු ඉඳිනවා නෑ, නිලැත්තු ඉඳිනවා. නායකයා මේ ඇත්තෝ කියලා ඒතනේ ඒත්තන්නේ බලයෙන්ම ජීවත් වෙන මන්ද වෙන්න අමාරු තමයි. ඒ නායකයා නෑනි කතා දමන එකමත් ඇහුම් පුජ්ජ මන්ද කරන්න ඕනේ. කැකුළු කතා දමන එකමත් ඇහුම් පුජ්ජ මන්ද කරන්න ඕනේ. ඇත්තතනේ තීරණයට මංගච්ඡන්න ඕනේ. ඉතින් එහෙම මංගච්ඡනකොට ඒ නායකත්වයේ මහම කැච්චක් ලස්සන තැනින් යන්න මංගච්ඡන්න හිටලා. ඉතින් අර නායකයේ කොදෝවිච්ච තැනමක හැම දවස් පුජ්‍යම අවුල් තැන. ඉතින් මේ ඇත්තන්නේ රට පුජ්‍ය මන්ත කරගත්තම එක එක කාල මැච්වල් වලට නායකයෝ මන්ද වෙනවා. හැබැයි ඒ නායකයින්ට අර අර වටතැනේ රඳන කණ්ඩායම නායකයාට වැඩි තැනින් උඩ තැනට මංගච්චනවා. ඉතින් එහෙම මංගච්චපුවම නායකයාට කීකරුකම කොදෝ වෙනවා. ඒ නායකයාට ගරු තන මන්ද කරන එකම කොදෝ වෙනවා. නායකයා කතා දමන එකම අහුම් පොජ්ජ මන්ද කරන්න කොදෝ වෙනවා. එතකොට නායකයා නිකමෙන්ම මේ වෙනකට මන්ද වෙනවා. ඉතින් එහෙම නෙවෙයි නායකයේ රඳන්න ඕන තනමක් පන පොජ්ජ තිබෙන හොඳ වාගේ හිට්ලාන ඉජ්ජජ්ජක් තිබෙන සත්‍යයක් තිබෙන නායකයෙක් තමයි ඉඳින්න ඕන. එහෙම නායකයෙක් මන්ද වුණාම මොනම කබරලැත් වුණත්, කංකුණලැත් වුණත්, බොටකඳා වුණත්, රුකුල් පොජ්ජක වුණත්, රට පොජ්ජක වුණත්, නගරයක වුණත් නායකයේ පන පොජ්ජෙන් ඉඳති බවුවොත් ඒ නායකයාට හැම එකමක්ම හොඳමයි කියලා හිත්ලාන හැම එකමකෙදීම අර හැම එකමගම උපකාරය, උදව්ව, සහයෝගය මන්ද වෙනවා. ඉතින් එහෙම මන්ද වුණෝ වැදගත් දැන ඒ නායකයෙක් හැටිමට පාලනේ මන්ද කරන්න ඊඩ පොජ්ජ මන්ද වෙනවා. කැලෑවේ තියෙන මීයක් ගත්තොත් ඒ මීයට නායකයෙක් ඉන්නවා. වේය ගත්තොත් රාත්‍රියට හුඹහ බඳිනවා. එළි වෙන විට ගෙදර අයිතිකාරය විනාශ කරලා දානවා. පැය 3-4කින් නැවත ඒ යථා තත්ත්වයටපත් කරනවා. මේයින් අපට පේනවා නායකෙක් තම අනුගාමිකින් මෙහෙවන ආකාරය. නායකයෙකු සතු දේ තමයි ඉවසීම, දරා ගැනීම, අපහාස, විඳ දරා ගැනීම වගේම ඔහු බුද්ධියෙන් කල්පනාවෙන් කටයුතු කළ කෙනෙකු විය යුතුයි. කැලෑවේ ඉන්න මුවන්ට ගෝනන්ටත් නායකයෝ ඉන්නවා. මේ නායකයා වගේම තවත් සත්තු රංචුවේ ඉන්නවා. එහෙත් ඔවුන් නායකයාව අනුගමනය කරනවා. කඩි රැලක් බලන්න නායකයා පසපස ගමන් කරනවා. නායකෙක් විරත් කෙනෙකුට හදන්න බෑ. ඔහු සතු ගුණාංග අනුව තමයි පිරිසක් ඔහු වටා ගොනු වෙන්නේ. පවුලක් ගත්තත් නායකෙක් ඉන්නවා. නායකයා හැමෝම කියන දේ මැනවින් අසා දැනගෙන නිවැරදි තීරණ ගත යුතුයි. එහෙම වුණාම ඒ නායකත්වය හරිම ලස්සනයි.
නායකෙක් නැති තැන හැමදාම අවුල්. අපේ රට ගත්තත් කාලයෙන් කාලයට එක එක නායකින්පත් වෙනවා. ඒ නායකින් වටා ඉන්න සමහර ඇත්තෝ නායකයාට ඉහළින් යන්න හදනවා. නායකයෙක් වුණාම ඍජු, බුද්ධි සම්පන්න, ශක්තිවන්ත නායකයෙක් විය යුතුයි. එවිට හැමෝගෙම උදව් උපකාර ලබාගෙන වැදගත් නායකයෙක් ලෙස කටයුතු කරන්නට ඔහුට අවස්ථාව හිමි වෙනවා. තම පරපුර වෙනුවෙන් දිවි හිමියේ නායකත්වයේ දුන් වනේ සිටි තවත් නායකයෙක් ගැන මෙහෙම කියනවා. ගී තනු නිර්මාණයේ එම් ආර් සි චෝලසිංහ. ගී පද නිර්මාණයේ ධර්මසිරි ගමගේ. ගායනයේ විශාරද නන්දා මාලනී. පටිගත කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. වන මණ්ඩලේ වන බැඳේ දිනිදාන බුදු හිමි වැඩිය බිම් තැන්නේ රජිදාන වැදි සනුහරේ උරුමය රැකී ඇදුරාන ජීවන මලින් පුද දෙමි ගල්කන්දේ ලෙනකෝපන් නොදුරු අනාගතයේදී වැඩි පරපුර ආරක්ෂා කළ ඍජු බුද්ධි සම්පන්න නායකයෙකු තිසාහාමි. පරම්පරා පජ්ජ හොඳ කොද මේ අන්තත් හොඳ වගේ ඉඳනවා කියලා ඇතෝසින් හිල්ලාලා මං ඇත්ත මේ අන්තන්ට මං ගචන කතාද මට මං ගචන කොදයි මේ අන්තනේ පරම්පරා පජ්ජට බාධා පජ්ජ මන්දනම් මං ගැච්චෝ සමාධි පජ්ජට මන්ද වුණොත් පරම්පරා පජ්ජ පටාරුණා ඒතන හිටලාගෙන මේ අතෝ ඉඳින්නේ මේ අතෝ ඉඳින කාපොජ්ජටවත් මේ අතන්නේ මේ කකුලයි ඉඳලා මේ කකුලයි ඉඳලා ඒ දෙකම මේ අතන්නේ පරම්පරා පොජ්ජෙන් පටාරන්න කොදේ ඒ පරම්පරා පොජ්ජන්න මංගජන මේ අතෝ සමාන අංකලත් දීර්ඝ ඉතිහාසයේ තමන්ගේ ප්‍රජාව වනේ ආරක්ෂකයන් වූවා මිස අන්‍යයන් මෙන් ඝාතකයින් නොවූ බව ලොවට හෙළි කළ ඒ නායකත්වය දඹාන කතා දමන යමකේ අපි ආඩම්බරයෙන් සිහිපත් කරමු.
ලා කැකුල කැකුලිය බාස පොජ්ජ හිටලා ගන්න කාලෙ මැච්චයි මාම කැච්චක් හොඳමයි මාම කැච්චක් හොඳමයි අද දවස් මැච් එකත් වෙන දවස් මැච් වල වගේම අපි මේ සූදානම් වෙන්නේ අපේ භාෂාව හිටලා ගන්න නේද අපි වැඩි භාෂා පොජ්ජ හිටලා ගන්න තමයි මේ සූදානම් වෙන්නේ ගිය ගිය සතියේ මතක ඇති අපි කතා කරා අපේ කතා කර කර හිටියේ මේ එක එක පුද්ගලයෝ හඳුන්වන වැඩි භාෂාවේ හඳුන්වන්නේ කොහොමද කියලානේ එතකොට ගිය සතිය අපි මුක් කතා කරා මේ පුංචිම ළමයින්ට කියනවා කිව්වේ ලා කැකුලා කියලා නේද සාමාන්‍ය මට්ටමේ කෙනෙකුට අපි කියන්නේ කැකුලා කියලා නේද එතකොට ගෑනු ළමෙන් නම් කැකුලි කියලා කියනවා දැන් වැඩිහිටි කෙනෙක් නම් හුඟක් වෙලාවට මහ කැකුලි කියලා කියනවා හැබැයි මහ කැකුලා කියන වචනේ තවත් අර්ථයක් තියෙනවා ලොකු පුතා කියන එකටත් ඔක් කියනවා ලොකු පුතා ලොකු දුව වගේ එකටත් මහ කැකුලි කියන වචන දෙක පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා දැන් කොහොම වුණත් දැන් ඒ වැඩිහිටි වයසටපත් වුණාම හැබැයි ඒ වගේ වෙන වෙනම කියන අදහස් නැහැ තියෙන්නේ පොදුවේ හූරා කියන වචනේ මොකද්ද හූරා කියන වචනේ එතකොට කාන්තාවකට පාවිච්චි කරන්න පොදුවේ භාවිතා කරන නම තමයි නෑනි මොකද්ද නෑනි එතකොට දැන් හූරා කියන එකේ හැබැයි මේ තේරුම් මහ ගොඩක් තියෙනවා හූරා කියපුවාම සාමාන්‍ය වැඩිහිටි මිනිස්සෙක් නෙවෙයි පිරිමි කෙනෙක් නෙවෙයි හඳුන්වන්නේ එහෙමත් ඒකේ අදහසක් තියෙනවා මහත්මයා කියන එකට එහෙම නැත්නම් අපි දැන් ඉංග්‍රීසි භාෂාවෙන් සර් කියන්නේ ඒ වචන වෙනුවටත් භාවිතා කරන්න මේ වැඩි භාෂාවේ තියෙන්නේ හූරා කියන වචනෙම තමයි හරිද එතකොට දැන් හුඟක් වෙලාවට කාන්තාවක් තමන්ගේ ස්වාමියා හඳුන්වන්න භාවිතා කරන්නේ මේ හූරා කියන වචනෙම තමයි හැබැයි වටේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා දැන් එහෙමනම් නෑනි කියන එක නෝන මහත්මිය කියන එකත් කියවෙනවා ගැහණියක් කියන අදහසක් කියවෙනවා එතකොට තමන්ගේ භාර්යාව කියන වචනෙත් කියවෙනවා ඒ වගේ අදහස් ඒ ඒ වෙලාවට ඒකේ අදහස් වෙනස් වෙනවා එතකොට දැන් අර හූරා කියන එක කියනකොට දැන් කාන්තාවක් තමන්ගේ ස්වාමියා කතා කරනකොට නිකම් මේ ගැන කියනකොට නිකම්ම කියන්නේ නෑ හූරා කියලා කියන්නේ මය හූරා කොහොමද කියන්නේ මය හූරා කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ මොකද්ද මගේ ස්වාමියා කියන වචනේ තමයි ඒ කියවෙන්නේ එතකොට එහෙම නැත්තම් කියනවා සමහර වෙලාවට තමන්නේ මේක කණ්ඩායම ගැන කතා කරනකොට හුඟක් වෙලාවට අපේ කියන වචනෙට වඩා මේ වැඩි પરම්පරාවේ මය කියන වචනේ තමයි වැඩිපුර පාවිච්චි කරලා තියෙන්නේ දැන් දැන් අනිත් සමාජය මය මේ අපේ පුතා කියනවට වඩා මය පුතා කියන වචනේ පාවිච්චි කරනවා වාගේ තමන්ගේ කණ්ඩායමේ හරි පවුලේ හරි කෙනෙකුටත් කියනවා මය හුරා කියන වචනේ පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා එතකොට දැන් මොකක් හරි ආයතනයක් ගැන කතා කරනවා නම් එහෙම නැත්නම් තැනක් ගැන කතා කරනවා නම් එතන ඉන්න ලොකු මහත්තයා දැන් සාමාන්‍ය කෙනෙකුට හූරා කියලා කියනවා පුරු ලොකු මහත්තයාට කියන්නේ මහා හූරා කියලා කොහොමද කියන්නේ මහා හූරා ඒකෙන් කියවෙන්නේ ප්‍රධානියා එහෙම නැත්නම් ලොකු මහත්තයා එහෙම නැත්නම් ලොකු සර් කියනවා වගේ අදහසක් තමයි ඔය මහා හූරා කියන වචනෙන් කියවෙන්නේ එතකොට දැන් හුඟක් වෙලාවට අපි ගෞරවණීයව කතා කරනවානේ ගෞරවණීය මහත්තයා වගේ ගෞරවයක් දාලා කතා කරන වෙලාවල් තියෙනවානේ එතකොට වැඩි භාෂාවේ පාවිච්චි කරනවා කිරිලෝභ කියන වචනේ කිරිලෝභ හූරා ඒ කියන්නේ ගෞරවණීය මහත්තයා කියන අදහස තමයි ඒ තියෙන කාට හරි ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්න ඕන වුණොත් කිරිලෝභ හූරා කියන වචනේ තමයි වැඩිපුර භාවිතා වෙන්නේ එතකොට මේ ප්‍රධාන කෙනෙක් ගැන කතා කරනවා නම් කිරිලෝභ මහ හූරා කියලා කතා කරලා කියනවා ඒ කියන්නේ වැඩි භාෂාවේ හැටියට කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඉහළම වචනේ තමයි ඔය කිරිලෝභ මහ හූරා කියන වචනේ. වචනෙන් තමයි ඉතාමත්ම ඉහළ කෙනෙකුට කතා කරන්නේ. එතකොට හුඟක් වෙලාවට ඔය ආදරවන්තයෝ ගැන කතා කරනකොට මේ කතා කරන වචනේ තමයි කිරි කියන වචනේ. කිරි හූරා. කිරි හූරා කියන්නේ ආදරවන්තයා. ඒක තාම කතාද මෙදලා නෑ අර මේ ඊට කලින් මේ පෙම්වතුන් ගැන කතා කරනකොට කතා කරන්නේ කිරි හූරා කියලා. දැන් හුඟක් වෙලාවට ඔය ඒ අදහසෙන් තියෙන මේ වැඩි කවි එහෙම තමයි වැඩිපුර ඔය වැඩි කවි අතරත් තියෙන්නේ මය කිරි හූරා කියන වචන හුඟක් වැඩි මේ කවි වල තියෙනවා. ඒ දිලා තියෙනවා. මොකද ඒ ඔය කාලේ තමයි හුඟක් වෙලාවට ඒ වගේ එකක් මේ කවි ගැන බොහොම
රසවත් දේවල් ගැන වටපිටාව ගැන මේ අදහස් එන කාලෙනේ ඉතින් ඒ හින්දා වැඩිපුරම කවි හැදිලා තියෙන්නේ ඔන්න ඔය වයසේ සීමාවේ පිරිසත් එක්ක තමයි දැන් අර වැඩි කවියක් තියෙනවානේ මේ හුඟක් වෙලාවට අර ආදරවන්තයෝ හැටියට ගත කරන කාලයක් වැඩි પરම්පරාවේ නැහැ කියලානේ කියන්නේ නේද විවාහ වෙච්ච වුණාට පස්සේ තමයිලු ඒ දෙන්න කතා බහ කරන්න බපා ඉතින් එතකොට ඒගොල්ලෝ ඒ ආදරවන්තයෝ හැටියට ගත කරන්නේ විවාහ වුණාට පස්සේ එහෙම දෙන්නේ ගිහිල්ලා මේ වැලි තලාවක මේ දවල් කාලේ ගත කරනකොට මේ කාන්තාවට ටිකක් නිින්ද ගිහිල්ලා වෙහෙසට හරි මොකකට හරි ඉතින් මේ වෙලාවේ මේ පිරිමි කෙනාට හිතෙනවා මෙයාට පොඩි ඔච්චමක් කරන්න ඔච්චමක් කරන්න හිතිලා කරන්නේ දවුටු ගහක් තිබුණා එතන ඒ දවුටු ගහ උඩට නගිනවා නැගලා ඒ දවුටු ගහේ දෙබලේ හැංගිලා හැංගිලා ඔහොම සද්ද නැතුව ඉන්නවා ඒ ඉන්නකොට මේ කාන්තාව ඇහැරෙනවා ඇහැරලා වටපිට බලපුවම මේ ළඟ හිටිය මිනිස්සු නැහැ දැන් ඉතින් වටපිටාව බලනකොට කාන්තාවට පේනවා මේ ගහ උඩ හැංගිලා බලාගෙන ඉන්නවා හැබැයි නොදැක්කා වගේ එයා දැන් බිමට වෙලා මේ සින්දුවක් කියනවා හේ බොල තෙන තෙන් ඕකනේ දැන් අපේ ගීතවල මුල කෑල්ල කොහොමද කියන්නේ හේ බොල තෙන තෙන් දිනානේ තෙන්දිනානේ ඊට පස්සේ කියනවා එයා දකින සිද්ධිය දාවුටු ගහට ගී පිරිපිටෙන් දාවුටු ගහට ගී පිරිපිටෙන් රංකුරු මුණා පේනේ නා රංකුරු මුණා පේනේ නා එමන් කවුදයි කියාලා එමන් කවුදයි කියාලා ඒ මාය කිරිහු රයිරාඳන්නේ ඒ මාය කිරිහු රයිරාඳන්නේ තෙන තෙඳිනානේ තෙඳිනානේ තෙන තෙඳිනානේ තෙඳිනානේ කියලා කිව්වා කියලා අපේ ඉතිහාස කතාවල තියෙනවා දැන් ඒ ඔය කවියේ තියෙනවා ඒ මාය කිරිහු රයිරාඳන්නේ එතකොට දැන් ඒ කාලේ අර ආදරණීය වචනයක් හැදීර ඔය කිරි මේ හූරා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට කිරි ලෝභ කියන වචනයෙන් කියන්නේ අර ඒ වගේ ආදර මේ හිතවත්කම සහ ගෞරවය කියන දෙකම එකතු කරගත්ත වචනය තමයි කිරි ලෝභ කියන වචනේ තියෙන්නේ. එතකොට කිරි හූරා කියන වචනේ විතරක් ගත්තොත් එතන තියෙන්නේ ආදරණීය සම්බන්ධතාවයක් ගැන තමයි කියවෙන්නේ. ඉතින් ඔය වගේ දැන් ඔය කවිය මතකද මන් දන්නේ නැහැ. දැන් ඒ කාලේ කියපු අපි ඔක්කොම ටික එකතු කරලා කියමු බලන්න. දැන් ඒ කවියෙන් කියවෙන්නේ දවුටු ගහට ඉපිටි පිටේ. ඒ කියන්නේ දවුටු ගහට ඉහළින් දවුටු ගහට උඩින් අද මේ දවුටුද සමහර පළාත් වෙනවා ඔකට කියන්නේ දවට කියලා ඔය වර්ගයට කියන්නේ මේ පැත්තේ කියන්නේ දවුටු කියලා දවට ගහට ඉතින් රංකුරු මූණක් පෙනෙන්න මෙන්න මේ වචනේ හරි ලස්සන වචනයක් මේකදී කවියේ තිබිච්ච රංකුරු මූණ කියන්නේ බොහොම රත්තරන් මූණක් මට පෙනුන ඒ මං කවුදයි කියලා ඉතින් ඊට පස්සේ මම බැලුවා මේක මේ කවුද ඔය ඉන්නේ රත්තරන් මූණක් තියෙන බලපුවම එයා කියනවා ඒ මය කිරි හූරයි ගඳන්නේ ඒ මගේ ආදරවන්තයනේ මේ ඉන්නේ කියලා එයා කියනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කවියේ තියෙන්නේ. ඒක දැන් අපි කතා කරගෙන හිටියේ ඒ වගේ එක එක පුද්ගලයන් හඳුනනවා නම් නේ. ඉතින් උන් ඔය ඒ වගේ තමන්ගේ පෞල ඥාතීන්ට අමතරව ඒ වගේ බාහිර පිරිස හඳුනනවා නම් ගැන අපි අද කතා කරේ. මම හිතන්නේ අද ප්‍රශ්නකුත් අහන්න වෙයි මම හිතන්නේ. මොකද අපිත් එක්ක මේ ගුවන්ෙන් සම්බන්ධ වෙන තවත් යාළුවෝ ටිකක් ගොඩක් ඉන්නවනේ. ඒ යාළුවන්ට එහෙනම් අපි පස්සේ අපි ගොඩක් කතා කරපු වචනෙම දෙමු. ආදරවන්තය හඳුන්වන්න කොහොමද වැදි වාසාවෙන් කියන්නේ කියන එක අපි ප්‍රශ්නයක් හැටියට යොමු කරලා අද අපි එහෙනම් අපේ පාඩම මෙතනින් නතර කරමු. අපි ආයෙ ලබන සතියෙත් මේ වගේම එකතු වෙමු. මාම කැච්චක් හොඳ මායි. මාම කැච්චක් හොඳ මායි. හොඳ මායි. අද දින මැච්චේ ඔයත්තන්ට ඇනු කලන ගැටළු පොජ්ජ ආදරවන්තයාව වැදි භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද? අද දින මැච්චේ ඔයත්තන්ට ඇනු කලන ගැටළු පොජ්ජ ආදරවන්තයාව වැදි භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද? ඔබ පිළිතුරු එවිය යුත්තේ ප්‍රධාන වැදි නායක දඹාන මහියංගණය. ප්‍රධාන වැදි නායක දඹාන මහියංගණය. තැනකින් මංගච්චන වෙලා මැච්චත් මන්දවිලා. අද දින මැච්චෙත් මේ හැටිමට මේ තැන ඇන්න මංගච්චන උදව්ත නැනු කළෑවා. කොළඹ පෝරුගම් පොජ්ජෙන් උපුල් චන්දන හවුරත්. ප්‍රාදේශී සේවා අධ්‍යක්ෂ කියලා කතා දමන තුසාර සඳනායක මහවුරත්. මේ බෙන් මේ ඇත්තන්ට උදව්ත නැනු කළෑවා. දඹාන කතා දමනයමක සම්බන්ධීකරණ නිලධාරී චන්ද්‍රරත්න පෙරුම්බඩිගේ හවුරා කැටුන්
හර්ෂ. ඔයත් පරිස්සම් පොජ්ජෙන් රොකුල් පොජ්ජ රඳන්න මේ කාලෙමැච්. ඔයත් හැම එකම කොටම ඉදිගොල්ලේ ණයක් පොජ්ජක පිහිට පොජ්ජයි ආශිර්වාද පොජ්ජයි. මේත් මංගච්චලා මංගච්චන්නම් මාම කැච්චක්. මේ ඇත්තන්නේ රට පොච්චෙන් ප්ලාස්ටික් කියලා කතා දමන එක මුල් අඩුතන මන්දු කරන්න මේ කෝණ පොච්ච හොඳ වාගේම වැදගත් වෙන එකමක් රට හොඳ වාගේ තැනකට මන්දු කරන්න මේ පරිසර පොච්ච දියගම් ඇල්ලවල් සත්තිලා ඇතරන්දර එක මුල් කැලෑ පොච්චවල් ආරස්සාතන මන්දු කරන්න හිත්ලානවා ඒ තැනට හැම එකමෙක්ම හනි හනික උදව්තන මන්දු කරන්න හිත්ලා ගත්තොත් හොඳමයි තැනකින් තිබෙන හැම ප්ලාස්ටික් එකමකම ත්‍රිකෝණයක් හැටිමට සලකුණුකුත් ඒ තැනේ එකමේ ඉඳ තිබාගෙන හතම වෙනකල් අංක පොජ්ජකුත් කරුකුරු ගැටලා තිබෙනවා ඒ තැනමෙන් ඒ ප්ලාස්ටික් මොන වගේ එකමක්ද කියලා හිත්ලා ගන්න මන්දු වෙනවා ඒ තනමල් වලින් ආය ආයත් වැඩ පොජ්ජක් මන්දු කරන්න ලාභච්චන්න හිත්ලානවා හිත්ලා ගන්න ප්ලාස්ටික් යාලා කතා දමන එකමවල් අඩු දෙන මන්දු කරන්න ආය ආයත් ඒකමවල් පාවිච්චි තන මන්දු කරන්න හිත්ලා ගන්න පරිසර පොජ්ජ ආරස්සා තන මන්දු කරමු ඒ තන හිත්ලා ගන්න මාම කැච්චක් හොඳමයි මේ දමාන කතා දමන යමකේ වැඩිතනින් හොඳ වාගේකමක් මිනිත් ගජ්ජුන්ට හිත් පොජ්ජට මන්දු වෙන එකමක් තමයි මේ කතා දමන යමකකින් මන්දු වෙන්නේ දැන් වැද්දා කියන වචනේ ඇහුනම ඒ වචනෙත් එක්ක මිනිස්සුන්ට ඇඳෙන චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රයේ අද වැරදි. ඒ චිත්‍රයේ ලොකු වෙනස් කිරීමක් කරන්න මේක ලොකු බලපෑමක් කරයි කියන විශ්වාසයක් මාතුළු තියෙනවා. වන්නේ නැත්තම් කතා දමන යමකේ. මේ දඹාන කතා දමන යමකේ තිබව්වට වැඩ පොජ්ජක් කොදොයි කියලා කතා දමන්න මොන එක්කටවත් අමාරු තැනයි. ඉතින් ඒ වගේම මේතනින් ලොකු තැනේ සේවා පොජ්ජක් මන් දෙලා තිබුණා. පින් පින්නේ හද පහින ආරාර. ගමේ පන්සලේ බුදුගේ හදන සිත්තරා ළඟ පේවේ ශිල්ප දින් පුංචි සිත්තරා දෙවුරම සිට කලා වැවට බුදු හිමියන් වැටම වාවි හීනෙන්වත් කිසි දවසක හිතුනේ නෑ පුතේ ගමේ පන්සලේ බුදුගේ හදන සිත්තරා ළඟ පේවේ ශිල්ප දින් පුංචි සිත්තරා දෙවුරම සිට කලා වැවට බුදු හිමියන් වැටම වාවි හීනෙන්වත් කිසි දවසක හිතුනේ නෑ පුතේ
ගෙදර කේන්දරේ පාළුයි පන්සලටම හොඳයි කියපු අතර කේන්දරේ පාළුයි පන්සලටම හොඳයි කියපු ලෝපර සිදු දිවසන් තියෙන නැකත් ගුරුතුමා කලාවෙවෙන් මල් පැන්ගෙන අවකන පිදුමට ආවේ අම්මා දුන් කේන්දරේ කොපියේ ඉර ඉරා ගමේ පන්සලේ